කොහොමද තව රෝගයක්ම ගෙනල්ලා තින්නේ අද ඉතින් උදේම යන්න තිනවා බොරැල්ලට බොරැල්ල වයිඹි එකට ඉතින් අද තියෙනවා ෆ්‍රීලැන්සර්ස්ලාට එහෙම නැත්නම් ඊමනි හොයන අයට තියෙන මොකද ඒකට කියන්නේ වන් ඩේ සෙමිනර් එකක් ඉතින් මේක ගැන ගොඩක් විස්තර ගියා ඔන්ලයින් ඉන්ටර්නස් ක්ලබ් එකේ ඒ කියන්නේ ලංකාවේ තියෙන ලොකුම Facebook එකේ තියෙන මේ මෙහෙම ඒ කියන්නේ ඊමනි හොයන්න ආසයට තියෙන හබ් එක තමයි ඔන්ලයින් ඉන්ටර්නස් ක්ලබ් එක මම මේ ගැන ගොඩක් කලින් වීඩියෝ වල විස්තර කිල් දිනවා එතකොට මයි හබ් එකේ විශේෂම කිල් තියෙනවා ඉතින් ඒක මම හිතන්නේ මේක ගැන ගොඩක් ඇට් ටීවී එකෙත් ගියා සමහරට මේ ප්‍රෝග්‍රෑම් එකක් ටීවී එකේ සමහර විට ඉතින් ඔයාලා ගිහලා නැත්නම් මම පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්න ක්ලබ් එකට දැම්ම ජොයින් වෙන්න එතකොට මේ වගේ ප්‍රෝග්‍රෑම් තියෙනවා නම් ඔකට දැනගන්න පුළුවන් ඉතින් දැන් උදේම යන්න ඕනේ වයිඑම් බී එකට ගිහිල්ලා අද හවස තියෙනවා තව මීටින් එකක් ඒක මම හිතන්නේ සමහර ශ්‍රංගලයේ වගේ යන්න වෙයි ඒකත් බලමු අපි එහෙනම් අපි යන්න නමේට දෙන්න දින දේශනයක් වෙලාව පහ 8:50 පොයිස් අපි යන්න තියෙනවා 8:55 වෙලාව දැන් නමේට යන්න තියෙනවා නේද මල්ලි මල්ලි බෑග්ස් ටික ඔක්කොම දාන්න ඔක්කොම දාන්න මල්ලි වා දොර ඇරලා දෙන්න ඕනි මල්ලි ඔව් මොකද්ද වා කරන්නේ සමාදේ හබු 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 අන්නරේ ප්‍රෝග්‍රෑම් වලට මගේ සපෝට් එක දෙන ලොකුම හේතුව තමයි අතර මේකේ ප්‍රෙසිඩන්ට් මිස්ටර් මහින්ද මොකද එයාට මුකේ මොණිකම තියෙනවා ලංකාවේ IT ක්‍රවුඩ් වලට දැක් කළ දෙන්න සහ එයාට දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දෙවෙනි මීටින් එක ගැන කියනවා නම් ඒක සිංගුලරිටි ශ්‍රී ලංකා කියලා මේ ගැන සමහර විට ඔයගොල්ලෝ සමහර කට්ටිය දන්නවා ඇති මේක ඇවිල්ලා සර්ලෝම කියනවා නම් ඉන්කියුබේටර් එක වගේ. එහෙම නැත්නම් ඔයාලට මොකක් හරි හොඳ අදහසක් තියෙනවා නම් ඒගොල්ලෝ කැමති ඔයගොල්ලන්ට ඒ කියන්නේ ඉන්වෙස්ටර්ස්ලා හොයලා දීලා මේක අතරම ලොකු ප්‍රොසෙස් එකක් යනවා. ඔයාලට ඉන්වෙස්ටර්ස්ලා හොයලා දීලා එතකොට ඔයගොල්ලන්ට ඕනි කරන කනෙක්ෂන්ස් ටික හොයලා දීලා මොන හරි දෙයක් එක්ස්පෝට් කරන ඔයගොල්ලන්ගේ මොන හරි ප්‍රොඩක්ට් එකක් තියෙනවනම් ඒ කියන්නේ ඒ දැන් අපිට යන්න බැරි ස්ටෙප්ස් තියෙනවනේ මේ හැම දෙයකටම උදව් කරන මේගොල්ලෝ ඇති. මේවයි මේ වගේ එක එක ප්‍රෝග්‍රෑම් සෙලින් මාව ප්‍රතිකරට පස්සේ මම බලනවා ඉතින් අතර මේක දෙයක් කරන්න පුළුවන්ද කියලා මොකක් හරි මගේ සපෝට් එක දෙන්න කලින්. ඉතින් මේකෙත් මම හොර බලනකොට මලින් දැන් ඇහුවා මේකල ගැන දන්නවද කියලා. එතකොට එයා කිව්වා මේකලන තමයි ලංකාවේ සොලිඩ්ම ප්ලෑන් එක තියෙන්නේ කියලා ලංකාව ගොඩ දානවා නම්. හරිද? ඉතින් ඒ කියන්නේ එයා දැන්ට දැකපු හොඳම ප්ලෑන් එක තියෙනවා. උගන්ටත් ඒගොල්ලන්ගේ ප්ලෑන් එක බලන්න පුළුවන්. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඒගොල්ලන් තියෙනවා පොලිසි බ්ලූ ප්‍රින්ට් කියලා එකක්. ඒක කිව්වොත් උගන්ට ඒක ගැන අදහසක් ගන්න පුළුවන්. ඉතින් මේක ගැන මම වැඩි විස්තර ඉස්සරහට ගේන්නම්. ඉතින් ෆන් ෆැක්ට් එකක් ඒ තමයි මම ඒගොල්ලන් ඇහුවා ඒ කියන්නේ ඒගොල්ලෝ කොහොමද මාව හොයාගත්තේ කියලා. හරිද? එතකොට කිව් එක තමයි USAID එකෙන් තිබ්බලු මේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනකොට ඒකේ සුද්දෙක් මගේ මං ගැන ඒ කියන්නේ විස්තරයක් කරලා කිව්වලු මට තමයි තියෙන ලංකාවේ මොස්ට් ඉන්ෆ්ලුවෙන්ෂල් පොඩ්කාස්ට් එක කියලා. ඉතින් ඒකෙන් තමයි කිව්වා ඊට පස්සේ තමයි කිව්වා මාව මේ හොයාගත්ත මගේ ගොඩාක් ඉස්සර මගේ වීඩියෝ බලලා තිනා කිව්වා ක්‍රිප්ටෝ කරන්සි 2016 විතර කියලා දෙන කාලේ. ඊට පස්සේ එහෙම කිව්වා හොයාගත්තේ කොහොම හරි කොහොම හරි ඒ ඔය ටික තමයි කතා ටික. එහෙනම් අපි යන් ලොකේ ඉතුරු කැලට මේකෙන් හතරයි එකෙන් හතරයි කොහොමද ඔව්.
හරි ගුරුතුමසකින් ගල් පැති කියන තින්ද අද එහෙනම් යනවා ගෙදර අද රැට සමහර විට රන්දිලුයි මනරංගයි තිසරයි එයි ඉතින් එහෙනම් අපි යන් ගෙදර ගෙදර ගිහිල්ලා බ්ලොග් එක ඉවර කරමු බයි ඕල් එකක් ගන්න නෑ මූ දැන් අපේ ගෙදර ඉන්නේ නැන්නේ Yeah.